ධර්මානු ශාසනාව. වැඩමවාහිදින ගෞරවනීය දේශකයණන් වහන්සේ, කොළඹ නාළන්දාා විද්‍යාල්ලයේ ධර්මාචාර්යය, නැගෙන්හිර හෝකන්දර බෞද්ධ සංස්පෘතික මධ්‍යස්ථාන විහාරවාසී රාජිකීය පණ්ඩිත ශාස්ත්‍රවේදි පූජ්්‍යය පාද, බැද්දේවල ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වයන් නුගේගොඩ නාවල පාර ලයනල් අබේසිරි විජරත්න මහතා ප්‍රදහන පිරිස්ස, නුගේගොඩ ස්ටැන්ලී තිළකරත්නමාවත සුජිවනිී සමරසිංහ මැතිනිය පානදුරනල්ලුරුව සුමනා සමරදාස මාතාව ප්‍රධාන පවුලේ සලු දෙෙන ව අංගොඩ වටත්දර කුමාරී දිල්රුක්ෂි පතිරත්න මහත්මිය කොළඹ පහා, සීවලී ජයිසිංහ මහතා ප්‍රධාන පවුලේසිීලු දෙනා සමග මක්ගොන මාගල් කන්ද PH සමලින් මාතාාවඇතුළු පවුලේසිීලු දෙනා. සැදැවතුනි ධර්මස්්‍රවනය සඳහා තිසරණ සහිත පංචසීලය සමාධන්වීමට අපි නමස්කාරය කියියමු අවසරයි ස්වාමන් වහන්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බොද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බොද්ධස්ස. නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරනං ගච්චහාමි බුද්ධන් සරණංගච්ඡාමේ හම්මන් සරනං ගච්චාමි දම්ම සරනගచමේ සහ සරනගచ සහం සරනගచාමේ තිියන්පිබුද්ධන් සරනගచම दुप බुद्धం सరणangaछ धම सangaచ दुතිpe धම सరangaछ සhang सangaచම ThMP සggehang saang gaca miुद saang gaca Thබdha saang gaक्ष mi tiangpidhaang sareang gaca mi තතිපි දම්මං සරනග්చමේ යන්පි සග සරනගచම තතිම්පි සගం සරణගచාමේ පතා මන සිකාපදන් සමාධම පනාතිපතා വරමණ සිക്കපදం සමද අන්නදනവරමනී සිಕහපදං සමාදම අන්නදානവරමණ සික්க்காපදం සමද ආම සුමిచචරവරමන සිക്കහපදං සමාදම සූ මි්ාචාරාවරමනී සික්කාපදං සමාධයාවාදාවරමනී සික්කහපදන් සමාධයාමි මුසාවාදාවෙරමණී සිික්කාපදං සමධයාරාමීරමජ්‍ය පමදට්ටානාවරමනී. සික්කාපදන් සමාධයාමි සුරාමේරය මජ්ජ පමාදට්ඨානාාවෙරමණී සික්කාපදං සමාධයාමින් නිසාරන සහිතවූ මේ තිසරණ සහිත වංචසීල පංචසීලය මට නිර්වාන අවබෝධය පිණීසම මට නිර්වාණාවබෝධය පිිේතු වීවා හේතුේවා වාසනവීවා වසනවේවා සදුසාදුසාදු සමන්තචක්වාලි සු අತ್ര ගචතුදීවතා සදධංමං මනිරජස්හ சుනතු සක්ගෙ මොක්க்கෙදං ධම්ම සවෙනකාලු අයం බදంత ධම්ම සවෙනකාලු අයం බදంత ධම්ම සවනකාලු අයం දංත නමුතස්සේ බගෙවෙතු අරහතු සම්මා සංබුද්දස්සේ නමුතස්සේ බගෙවෙතු අරහතු සම්මා සංබුද්දස්සේ නමුතස්සේ බගෙවෙතු අරහතු සම්ම සබුදදස අපමදුු අමත ප පමදුු මචනු ප අපමතනම අති පමත්තා යතමතාතිශ්‍රද බුද සපන්න වාසනාවන්ත සැදහැවත් කාරුණික පිනතුනිි. සුපින්වත් සෑම සීලු දෙනාම මෙදහසක් බුදුම් බුදුන හිමිදුරු දෑසින කාලයේදී. පංච සීලාදී ගුණදහම් ඇතිකරගෙන සිල්වන්ත ගුණවන්ත පිරිසක් බවට පත්වෙලා සීලේන් පෝෂණය වෙලා ඉන්න අවස්ථාවක්. එලෙස සිල්වත් වූ ගුණවත් වූ ඔබ, ද බලාපොරොත්තු වෙන්නේ ලෝතුරු බුදුපාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන්නට ඒ දුන උත්තම ශ්‍රීසද්ධර්මයෙන් බිඳක් ශ්‍රවනය කරන්නට පින්මතුනි අපි හැමුවම ඒ උත්තම ශ්‍රීසද්ධර්මය ඇසුරු කරන්නට ශ්‍රවනය කරන්නට ඒ උත්තම පිවිතුරු ධර්මය අහන්නට භාග්‍යවන්ත වෙලාතේනවා සංසාරික මහා පිනක් නිසා අපි හැමෝට මේ උත්තම පිවිතුරු ධර්මයත් එක්කලාා ජීවත් වෙන්නට වටපිටාව උදාවෙලා තියෙනවා. ඒ නිසා පළමුකොටම ඔබ හැම දෙනාම ඒ උත්තම පිවිතුරු ධර්මය ඇසුරු කරන ඔබ සිතකාය වචන යන තුන්දොරම සංවර කරගෙන මනා සංයමයෙන් යුක්තව මේ උතුම්මූ භන ශ්‍රවණය කරන්නට උනන්දු වන්න උත්සාහ වන්තවන්න ජීවිතයේ හදාගන්නට පුළුවන් උත්තම දේශනාවක් සද්ධරමය කියලා කියන්නේ. මේ සද්ධර්මය ඇසුරු කරපු කාටවත් කිසි කෙනෙක්ට පිනතුනි ජීවිතයේ වැරදිලා නෑ බුදු හාමුදුරුවෝ වටා බොහෝ චරිත කතන්දර අපි යහලත් තියෙනවා අහනව ඒකඳු චරිතයකටවත් ධර්මය අහලා පරිහානියක් උදා වනේ නෑ පරිහානියට පත්විච්චඇත්තොත් බුදුබන අහලා එ පරිහානයෙන් ගැලවුණා ජීවිතේ වැරදිච්චයත් මේ උත්තම පිවිතුරු ධර්මය අහලා ජීවිතය නිවැරදිකර ගත්තා එහනම් අපි හැමූම පින්වතුනි මේ ධර්මයක් එක්කලාම අපේ මේ කෙටිකාලීන ජීවිතය පත් කරගන්නට උනන්දු වෙන්න ටෝනේ උත්සාහවන්තවන්න ට ඕනේ. අපේ කාලවකවානුව කොච්චර කාලයක්දද ජීවත්වෙන්න තියෙන්න්නේ කියලා බැලුවොත් ඇත්තටම පින්වතුනි මේ තප්පරෙන් තප්පරේ මොහොති ොහොත ගත වීගෙන යන්නේ අපේ මරණය පිණසමයි. අවාසනාවකට අපි ජීවත්වවෙන්නේ මෙච්චර කාලයක් කියලා කියන්නට හැකියාවක් අපි කාටවත් නෑ. උපතත් එක්කලාම, ඔබ ජීවත් වෙන්න මෙන්න මේ කාලය දක්වා අහවල් දවස්සේ ඔබ මරණයට පත්වෙනවා කියන යම්කිසි දැනුම්දීමක් දීලති බනං මේ ගත වෙන තත්පරයටත් අපි බය වෙනෝ මේ ගත වෙන දවසක් දවසක් පාස අපි බයවෙනෝ ඒ බයවෙන්න වෙන එකක් නිසානෙම අපේ මිනිසත් ජීවිතය එහමන් ඇත්තන් ජීවත් වෙන්න තියෙන කාලේ නේද මේ අඩු වෙලා යන්න කියලා ඒ නිසා පුද්ගලයක් කැමති ජීවත් වෙන්නට මුත් පින්නතුනිී අපි කොච්චර දුවල පැනලා යමක්කමක් කරකයාගෙන ජීවත් වනත් ඒ හැමත් දෙයක්ම තාවකාලික සුවයන් ඒවගේ අපිට හැම කටයුත්ක්ම කරන්නට හැකියාව තියෙන්නේ කෙටිකාලයයි ඒවගේම අපේ මේ සරීරකූඩුව යම් ආකාරයගත පිවිතුරුව තිබුණත් මේ ශරීරය ්‍රමයෙන් ක්‍රමාණුකූලව වැහැරීමට ලක්වෙනවා විනාශස්්‍යභාවයට පත්වෙනවා කියන අවබෝධයක් අපි තේරුම්ගත යුතුයි මේ කාරණාවන්වලින් ඇත් උනහම බොහෝ දෙනා හිතනවා ජීවිතය සුන්දරයි ජීවිතය ලස්සනයි මෙ සංසාරගමනත් සුන්දරයි මෙන මේ කාරණාවන් වලට මෙසදිටු අදහස් වලට සිත් සතන් යොමු කරනෝ ඒ තුළ තවතවත් සංසාරයේ දුකටමයි පත්වෙන්නේ ඒ නිසා පිවතුනි අපි නිරන්තරයෙන් හිතන්න ට ඕනේ තේරුන්ගන්න ටෝනේ මනුස්ස ජීවිතය කියලා අපි ලැබුවේ සංසාර පිනකටුවත් මේ කෙටිකාලීන ජීවිතයක් ගත කරන්න ටාපු තාවකාලික නවාතැම්පලක නවාතැන්ගන්න ටාපු පිරිසක් අපි. හැබැයි මේ තාවකාලික නවාතැන්පලින් පින්වතුනි අපිට අතහැරලා තවත් තැනකට යන්ට වෙනවා. ඒ අන්න තියෙන තැන තැනක්ද කියලා තීරණය කරන්නටත්තියන හොඳම භවයතමාමේ මිනිසත් භවේ. ඊළංඟ භවයක් මිනිසත් භවයක් ද තිරිසංගත භවයක් ද ප්‍රේත භවයක්ද දිවිය විමානයක ද බ්‍රක්්ම ලෝකයකද කියන එක තීරණය කරගන්නට ඔබ මීකාලීන ජීවිතය තුළ ගොඩනගාගන්න කටයුතු මනාව හේතුපාදක වෙනවා. ඇය පී ඊළංග භවයක් ගැන හිතන්න ටෝනි මෙ දේශනා කරන මමත් ශ්‍රවණය කරන ඔබත් අපි හැමෝම තාම සංසාරය තුළ සැරිසරණ සත්තුවයෝ නිසා. තම සංසාර ගමන නිමාකරපු නැති අය නිසා උත්තම බුදු පසේ බුදු මහරහත් කියනවේ උතුම්මු තුන්තරා බෝධීෙන් එක බෝධීකටවත් පත් නොවන නිසා අපි හැමෝටම පින්වතුනි ගෙවන්ට සසරක් තියෙනවා. මේ ගෙවන්ට තියෙන සංසාර ගමන තුළ අපි මැරිමැරී ඉපදීපදියන මේ ගමන තුළ අපි හිතන්න ටෝන මේ සංසාරය මහා දුහක් මේ සංසාරය මහා වේදනාවක් මේ සංසාර ගමන තුළ කිසිදු සැපයක් නෑ ඒ තාවකාලික සැප හොයාගෙන යන මේ සංසාර ගමන තු සංසාර ගමන නිමා කර නැටමයි ම උත්සහවන්ත වෙන්න ටෝනයේ නවබෝධය ඔබ අප කොයි කවුරුත් ගොඩ නගාගත යුතුයි. ඒ අවබෝධය මත්ත පින්නතුනි ඔබට අපට කොයි කාටත් පුළුවන්කම තියෙනවා උත්තම යථාර්ථය වහ වහා අවබෝධ කරගන්නට පෙන උතුනිමං අද දේශනාව සඳහා පාදක කරගත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදදාල සූත්‍ර දේශනාවට හෙමත්නැතන් සූත්‍ර පිටකට අයත් ත්‍රිපිටකේ සූත්‍ර පිටකට අයත් කුද්දක නිකායාගත දම්ම පදපාලයේ අපමාද වක්ගේ සඳහන් ගාථාවක් පාදක කරගෙන ඔබට ධර්මය දේශනා කරන්නට අපමාද කියන වචනය අහපු ගමම් අපිට පැහැදිලි වෙනවා ප්‍රමාද නොවීම කියන එක. පමාද කියල කියන්නේ ප්‍රමාදය. අපමාද කියන්නේ ප්‍රමාද නොවීම කියනෙක. එතවට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රමාද නොවන්නට කරුණු කාරණා. පැහැදිලි කරපු කාරණාවන් තමා මේ අපපමාද වක්ගේ අන්ත්‍රගත කරලා තියනෙ. බුදුහාමුදුරුව දේශනාව තුළදී විවිධ පුද්ගලයක්න් අරමුණු කරගෙන විධ ස්ථානයන් හේදී විධ සිද්ධීන් පාදක කරගෙන විවිධ පුද්ගලයන්ට දේශනා කරපු ගාතාවන් තමමා දම පදපාලිහිවත් දම්මපදය අන්තර්ගත වන්නේ. එතොර බුදුහාමුදුරෝ නෙමේ මේවා මේ වර්ග කළේ බුදුහාම්ද්‍රෝ මේ ගාත්තාව මේ තැනට දාගන්න මේ ගාතව වක් ගේටදාගන්න කියෙලා දේශනා කළේ නැහැ. එවා පසුකාලීන සංගායනාවන් වලට භාජනයකර පෙහමනැතන් සංගායනාවන් සිද්ධ කරපු ශාසන භාරධාරේ, උතුමන් හන්සේලාවෙ සිං මේවා මකපරම්පරාගතද පවත්වාගෙන ඒම පිණිස වර්ග කරගත්තා. එදෝට බුදුහාමුදරෝ මේ ප්‍රමාද නොවීම සම්බන්ධයඒවගේ ප්‍රමාදවීම කාරණා ඇතැම් පුද්ගලයන් සිද්ධ කරනුව. ඒ ප්‍රමාධවීම නිසා ජීවිතේ සිදුවන විනාසයන් පිළිබඳව. අප්‍රමාදීව කටයුතු කිරීම තුළ ලැබෙන ජීවිතේ හපත පිළිබඳව කාරණා බුදු හාමුදුරෝ දේශනා කරපු කරුණු ඒකරාසී කරලා. සංගීතිකාරක මහතෙරුන් වහන්සේලා දමපදදි අපමාද වක්ගේට ඒ ඒ කාරණ අන්තර්ගත කලා. තවත් උදාහරණයක් විදිහයට කිව්වෝත් චිත්ත වගේ සිත පිළිබඳව. එතට සිත පිළිබඳව කරුණු කාරණ දේශනා කරලා තියන ඒ වගේ ගාතා දහම් චිත්තවක්ගේට එක් කාසු කලා. ඒ වගේ සංගීතිකාරක මහතෙරුන් වහන්සේලා තමමා මේ වර්ග කිරීමම් සිද්ධ කළේ මහ පරම්පරා ගතව තමගේ ශිෂ්‍යානු ශිෂ පරම්පරාවට කියාදීම පහසුවීමක් පිණිස. ති ගොහොමහරි පිින්වතුම අපමාද වගේ අන්තරගත ගාතාවක් මං උබ ඔබට මුලදී දේශනා කළා. අපමාතෝ අමත පදං පමාදෝ මච්චුණෝ පදං. අප මත්තාන මී අන්ති ඒ පමත්තා යතාමතා. පිනතුන ජීවිතය ගත කරන අපි බොහෝ තැංවලදී හැම දේකටම ප්‍රමාද වෙන අවස්ථා වැඩි ගමනක් බිමනක් පිටත්තු වෙ එන්න ගියත් සමහර වෙලාවට යම් යම් කාර්යක් කරන්න ගියත් හැම වෙලේම ප්‍රමාද වෙනවා. සමහර වෙලාවට රටක රටක් දියුණුවෙන්නටත් ප්‍රමාද නොවීම මහා ශක්තියක් බවට පත්වෙනවා. එකන්න වෙලාවට වැඩ කරන එක. අද සමාජය ගත්තා හම වෙලාවට වැඩ කරන්නේ කියයෙන් කියේදෙනද. නියමිත වෙලාවට යමක් කාරම්භ කරනවනං එක කොච්චර වටිනවාද. එවගේම උදේ පාන්දරම අවදිවෙල්ලා තමන්ගේ වැඩකටයුතු සංවිධානය කරන්නේ කියෙන්ගේ දෙෙනද. බන අහන පිරිස් හැටියට මේ දහම තුලින් අපි අප අඩු පාඩු සකස් කර ගන්නට උනන්දු වෙන්නට ඕනෙ. අපි පුළුවන් තරං කම්මැලිකමෙන් අලසකමෙන් කාලේ ගත කරනවා නමුත්මම බණහනුව න මගේ දුරුවලතාව යක්ක්තියනවා දරුවලත්තාවේ හඳුනාගෙනේ දුරුවලත්තාවේ මගහරවාගාණට කටයුතු කරනවනං අන්න ඔබ සැබෑවටම බන අහලා හැදෙන්න්න කැමැත්ත තියෙන කෙනෙක් සමාන්ජයේ බොහෝ දෙනා බන ඇහුවට හැදෙන්න්න කැමතිනෑ එනිසා පිනතුනි ඒක හේතුවෙන්නේ පිරිහීමට. අපි පුළුවන් තරම් උනන්දු වෙන්නට ඕනිෙ බන අහලා අපේ ජීවිතේ තියෙන වැරදි අඩුපාඩු හඳුනාගෙන ඒ වැරදි අඩුපාඩු නැවත්ත සිද්ධ නොවන්නට නිවැරදිවෙන්නට උනන්දුුවෙන්නට ඕනි ජිවිතයට මහ සාන්තියක්න් එක ජීවිතයට මහලු හුවාශිර්වාදයක් එක මේ භවයට පමණක්නි මේ සංස්වාර ගමනටම හේතු වෙනවා සංසාර්ගමන කෙටිකර ගැනීමට උත්තම නිර්වාණයටත් හේතු පාදක වෙනවා එනිසා පින්න තුනි අපි පුළුවන් තරන් වෙලාවට වැඩ කරන්නට උනන්දුුවන්න ඕනේ උත්සාහවන්ත වෙන්නට ඕනෙ ඇතැම් කාරණ අතියනවා වෙලාවට වැඩ කරන්න ගියත් පරිබාහිර ඇතිවන යම්යම් ගැටලු නිසා අපිට ඒේදේවල් ඒවෙලාවට කරගන්නට බැරවෙනවස් ඇංලද අපිටිවසන්නට වෙනවා ඒ තැංවලද අපිට දරාගන්නට වෙනවා නමුත් අපි අපේ කාර්යය හරියට කරන්නට නිවැරදිව කරන්නට ප්‍රමාද නොවී සිද්ධ කරන්නට උනන්දු වෙනවනම් ඒ කොච්චර වටිනවාද. මඩිහි පං්ඥාසය මහානායක හා මුදුරෝ උන්වහන්සේගේ අභීත පාටයක් මිනිහා නොහදා රටහදන්න බෑකේන පාටය තමා හැදුනොත් තමා රට හදන්න පුළුවන් කියන කාරණාව ප්‍රකාස කරනවා කොච්චර වටිනොද බලන්න තමන් කියන පුද්ගලයා නිවැරදි වෙන්ට ඕනෑ තමන්ගේ අඩුපාඩු මහා ගොඩක් තියාගෙන ලෝකයේ නිවැරදි කරන්නට උත්සහකලොත් එක සාර්ථක නෑ එතකොට නිකං තමන්න් අයට කියාපාන්නෙක් පමණයි කියාදන්නෙක් පමණයි. තමන්ගේ ජීවිතය අඩුපාඩු තියාගෙන තමන් නිවැරදි වවෙන්න නන්නේෑ තමන් අඩුපාඩු හදාගන්නේ නෑ නමුත් අන්නයි නිවැරදි කරන්ට යනෝ. ඒ සාර්ථක පිළිය මක් නෙමේ ුදු දහම තුළින් අනාාවරණය කරන්නේ පළමුක තමා යහපත්වීම. තමා යහපත් වෙලා අන්න අය යහපත් අතට පත් කරන්න ටෝනි. තමා යථාර්ථය වටහාගට උනන්දු වෙනකමං අන්නයට යථාර්ථය වටහගට කියල දෙන්ටඕනේ. ඒ තමා බුදු හාමුදුරු වගේ කළේ බෝසතාණන් වහන්සේ පළමුකට සත්‍ය අවබෝධ කරගත්තා. තමන් සත්‍යය අවබෝධ කරගන්න ඇතුව ෝකසත්වයට යමක් කියලා දෙන්න බෑ. එ නිසාමයි උන්වහන්සේ කැපකිරීම් කරලා උනන්දුු වෙලා උත්සහවන්ත වෙලා එත් තමන්ගේ උපරිම වීරිය වැඩීම තුළ අවබෝධ කරගත්ත පිවිතුරු ධර්මය ලෝක සත්වයාට කියලාදඕන. එතන තියෙන අත්මාර්ථ කාමිහැගේ මක්නෙමේ පළමුකොට කොහොමත් තමා පිල් බඳ හිතන්ට වෙනවා තමා ගැන හිතන්න ඇතුව ලෝකයට සේවයක් කරන්න බෑ එනිසා තමන්ගේ සාධනය සුභසාධනය යහපත සිද්ධ කරගෙන ලෝකයා ගැත් හිතන්ඩ ඕනනි පරාර්ථ මීත්වය ගැන හිතන්නට ඕන. එතකොට ඒ විදිහට තමාගේ අඩුපාඩු හඳුනාගෙන තමන්ගේ යහපත පිණිස කටයුතු සිද්ධ කරගෙන ලෝකයාගේ යහපත පිණිසත් අපි ක්‍රියා කරන්න ටෝනෙ. එතවට පින්වතුනි තමනුත් සුවපත් වෙලා ලෝකත් සුවපත් වෙලා එක තමා බුදු හාමුදුරුවක්ගේ කළේ. අවශසනාවකට අද සමාජයේ බොහෝ දෙනා තමන්ගේ අඩුපාඩු හඳුනාගන්න කැමතිනෙ තමන්ගේ වැරදි ගැටලුකාරිී තැන් තේරුම්ගන්නට උත්ස හවන්ත වෙන්නේෙනේ නමුත් අන්න අයගේ වැරදි අඩුපාඩු දැක දැක. ඒවා හදන්ට උත්සාහ කරනවා. නමුත් ඒවා නිවැරදි කරන්නට තරං සාධනීය පැතිකඩවල් බොහෝවෙලාවට අඩුයි. සමාර්වෙලාට හදන්ට නිවැරදි කරන්නට උත්සාාවන්ත වෙනකොට ලෝකයා අනි පැතරෝබට චෝධනා කරනවා. ඔබේ වැරදි අඩු පාඩුත්තියාගෙන අපි හදන්ට එනවා කියලා. හිතිව ැපෙන්න්නේෙන්නේ. ඒ නිසා පිනතුනි තමන් නිවැරදි වෙන තරමට ලෝකයා සුවපත් කරන්න පහසුවයි. බුද්ධ දේශනාව තුළ, කාරණ ඉතාමත් ලස්සට භාගතුන් වහන්සේ දේශනා කළලති නවා.ඉදේ එනිසා තමා සුවපත්ව වෙන්න මඩිහහි පඥාසය නනාහයක හාමුදුරුවෝ එ පැහැදිලි කරපු පාටේ අපිට කොච්චර යහප තක් ගෙන දෙන පාටයක්ද. තමා නිවරදියුණොත් එමන ත්තම් ම කියන පුද්ගලයා නිවරදියවුණොත් ලෝකයම ලස්සන වෙනවා. හැමෝ මේ මට්ටමින් හිතපු හාම බලනමුළු ලෝකෙම ලස්සන වෙනන්නද කියලා මගේ අඩු පාඩුටිකනි වැරදි කරගාන්නනවා මයුතු නොකළයුතු දේ පිළබඳවත් ේ රුංගාන්න. ඇතටම ජීවිතයේ ප්‍රධානවාසියෙන් ගත්තහම තියෙන නීති දෙදක්න හොඳ දේවල් කරන්න නරක දේවල් නොකර සිටින්න. ඕක තමා නීති දෙක සාමාන්‍යෙන් ගෙදරකවේවා ආයත නේක වේවා ඒ හැම තැනකම තියෙන්නේ කළයුතු දේ කරන්න නොකළ යුතු දේ බැර කරන්න නොකළයුතු දේ නොකරන්න. ඒ නීති දෙකට අවනතනං අනුගතනං ඕනම තැනක් ලස්සන කරන්න පුළුව. සමට අපිට ආයතනයක වැඩකරක්්දී එතන තියනෙත්තහෙමයි ප්‍රධානියට අපිට සිද්ධ වෙනවා යටත්වෙලා ඒ පුද්ගලයා අනුව කටයුතු කරන්න එයා නීති පවරනෝ මේ දේවල් කරන්න කියලා කියනවා මේක කරන්න එපා කියලා කියනවා එතකොට එතන තියෙන්න්නේෙන් කරන්න කියන දේ කරන්න කරන්න එපා කියන දේ කරන්නන්නේ එපා මේ දෙක තේරුම් ගන්නවනං එක පැත්තකින් එතන තියනෙ ම විනයක් එතන පුද්ගලයාගේ ජීවිතය දියුණු කරගාන්නට පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා බුදුජාණන්හන්සේ වගේ කාරණ ධර්මය පුරාම පැහැදිලි කරලාතියෙනවා වගේම මේ අපමාද වගේ අද මම්පාදක කරගාත ගාථාව වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නොපමා බව එ අන්නතං සොචරිත ධර්ම විෂයෙහි නොපමා බව සිහි නොමුලා බව නිර්වානාදිගමයට කරුණු වෙන බව ඒ වගේම පිනතුනි සුචරිත ධර්ම විෂෙහි පමා බව එම අන්නතං පමාවෙච්ඡාය ඉපදීමටත් එයින් මරණයටත් පැමිණෙන බැවින් මරණයට කරුණුය කෙන කාරණ දෙ පැත්තම බුදු හාමුදුරුවෝ කතා කරලා තියෙනවා. ඒවගේම පින්න්නතුනි කල්්‍යයාන ධර්මයෙහි නොපමාාවෝ මරණයට පත්වෙෙන නොමියති කියලා බුදු හාමුදුරුව පැහැදිලි කරන්නේ යම් කෙනෙක් ධර්මයෙහි පමා වෙනවනම් යම් කිසි කෙනෙක් ධර්මය සමීප කරගන්න නැත්තං ඔහු ජාත්‍යදියෙන් නොමිදුණු බැවින් ඇත්තෝ මරණයට පත්විච්ඡාය වගේ. මලවුන් වැනි අය වගේ කියන කාරණාව බුදු හාමුදුරු දේශනා කරන්නේ. තවත් සරල විදිහට මේ කාරණාව පැහැදිලි කළොත් පින්නතුනි ප්‍රමාද නොවී කටයුතු කිරිීම බුදුහාමුදුරු වගේ කලා ප්‍රමාදවීම ජීවිතේ යහප තක් නෙමි අප්‍රමාදීවීම තමා බුදු හාමුදුරු වගේ කළේ ප්‍රමාදවීම අගේ කිරීමට ලක් කලෙනෑ. පමාඌෝ මලවුන්වැනිය. මරණයට පත්විච්ඡාය වගේ. සාමාන්‍යෙන් බලන්න සමාජයක් ගත්තහම කිසිදු හරයක් නැතුව කිසිදු ආකාරයේ යහපතක් නැතුව ඉපදිිච්ච නිසා ජීවත් වෙන මිනිස්සු ඉන්න. ඉපදිච්ච නිසා ජීවිතය පවත්තාගෙන යනො ඒ ජීවිතවල සමහර වෙලාවට තමන්ට යහප තක් නෑ ඒ ජීවිතවලින් අන්නයට යහපතකුත්නේ තමන්ට යහපතකුත්නේ අන්නයට ඉහපතකුත්නේ නිකම් ඉපදිච්ච නිසා ජීවත් වෙන මිනිසු. අන්නාට වාදදිව ජීවත්වෙනවා එයාලගේ ප්‍රධාන කාරණ කීපයයි ආහාරපාන අනුභව කිරීම නිදාගැනීම නැවත නැගෙටල ඒවගේ තමන්ගේ ශරීර කටයුතු ගැන විතරයි ඒ ජීවිත තමන්ට යහපතක් සිද්ධ කරගන්නට උනන්දුුව අක්නේ අන්නට යහපතක් ගැන කිසිලෙසකින් වී තන්නේ නෑ උපන්නාට මේලොවවැනෙන මිනිස්සු ඉතින් ඒවාගේ ජීවිත තමා බුදු හාමුදුරුව මේ පමමා ව හැටියට දැක්කුවේ විතරක් නමික් ම මුලද සිහි පත් කලා යම් යම් කාර්යන් සිද්ධ කරනකොට ප්‍රමාද වෙනවා. කම්මලිකම අලසකම කියන වචනත් මේ වටේක්කාසු කරගන්න පුළුවන්. එතවට පමාවෙන්ට හේතුකාරණා තමා තමන්ට කිසි වුවමනාවක් නැතිකම. කිසිද ඕනෑකමක් නැතිකම. ඒවාගේ අර වීරය වඩන්නට කැමැත් තක් නැති බල. මේ කාරණා නිසා බහෝදේවල් ප්‍රමාද වෙනෝ.ඒ ප්‍රමාදවීම තුළදි තමන්ට සැලසෙන අයහපත ගෙනත් ඔබ කල්පනා කරන්න දෙැන් සාමාන්‍යෙන් අපි නිතර ඔබ බනහන අය හැටියට සාමාන්‍ය විවාහාරය තුළදි හිතන්න අපි වෙලාවට වැඩ කළේ නැත්තං ගමනක් බිමනක් යන කෙනෙක් වෙලාවට තමන්ට බස්රත්ය අල්ලගන්න ඕනේ තමන්ට වෙලාවට තමන්ගේ ගමනාන්තයට තමන් යන්න ඕන බස් නැවතුම්පලට යාගන්නට බැරි වුණුොත් ඒ බසය මග හැරෙනවා අනේ එතන දීම තමන්ට ජීවිතයේ ප්‍රමාධයක් වෙලාවට ග නැත්තං එතන දොරටු වසා දමනෝ. තමන්ගේ ජීවිත යන්න ප්‍රමාදවීම නිසා තමන්ගේ ජීවිතයට සිද්ධවෙනි පසු ගාමීත්වය. හිතන්න ඔබ විදේශ රටකට යනුව ගුවන්්‍යානය ගැනීම පිණිස නැත්තන් තමන් වෙලාවට ඒ තැනට ස්ථානයට ගමන් කළ යුතුයි. ගුවන්්‍යානේ ගියට පස්සේ නැවත තන් බලන්න ජීවිතය කොච්චර පස ගාමීත්වයද ඒගේ දුම්බ්‍රියක් ඒවා යම්කිසි යනවාහනවේවා තමන් වෙලාවට ඒ ඒ අදාළ තැනටගේ නැත්තං ඒ තුළ තිේනෙ තමන්ට පසුගාමීත්තුවය. සමහර දේවල් ඒවා සමහට මේවාහන ගියොත් තී ළඟවාහනේ හරි යන්නපුළුවන් අවස්ථා තියෙනවා. සමහර දේවල් තියෙනව පින්නතුනි ජීවිතයේ තමන් පස්සට ගියුත්. එමන් නැතන් තමන්ට ප්‍රමාදය ඇතිවුණොත් මුළු ජීවිත කාලෙම වන්දිිගවට සිද්ධ වෙනවස්ථත්තිය. ඒනිසා මේ ප්‍රමාද වීම කියනක කිසි ලෙසකින්ත් අගය කරන්නට පුළුවන් දෙයක් නෙමේ. අපි පුළුවන් තරං අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ. නිසි වලාවට සි විදිහට කළමනා කරණය කරගෙන හැම දෙයක්ම සැලසුන් සහගතව සිද්ධ කරන්නට උනන්දවෙන්න ටඕනේ උත්සහවන්ත වෙන්න ඕනේ. එක පින්වොතුනි කොච්චර වටිනවාද. මාජෙන් අපිට කොච්චර ඇගේ ීමක් සිද්ධ වෙනවාද. මේ පුද්ගලයා වෙලාවට වැඩකරන කෙනෙක්. මෙයා. හරියට වෙලාවට තිතට වැඩකරන කෙනෙක්. එයත් එක් අන්නයි වගේ කිසිදු ආකාරේ හරයක් නැතු වැඩ කරන්න බෑට පි වෙලතියෙනවා පිරිසි දුකමතියනවා. බලන්න කොච්චට සමාජයෙන් ඔබට තැනක් හිමි වෙනෝද කියලා මේ හැමද දෙ ම ඔබ තේරුම්ගන්නට ඕනේ. ති බුදුහා මුදුරෝ ඒ වගේ ප්‍රමාද විච්ච අය මරණයට පත්විච්චායි වගේ. මලවුන් වගේ. මරණයට පත්විච්ච මල කඳක්. ඒ මලකඳින් කිසිදු හරයක් නෑ. අපි. මරණයකට සම්බන්ධ වනු එෙම ඇතම් මරණයට පත්විච්චයි ඕන රඟ අපි දැකළ තියෙනවා ඒ අය දැක්කහම එම ඇත්තම් මරණයකට සම්බන්ධ වනහාම ඒ ඒ ස්ථානයන් හිදී ඒ සමීපතමයන් ඒ මරණය දිහා බලාගෙන අඩනවා වේදනා විඳන්නවා දුක්වෙනවා කඳුලු සලනවා නම් පින්වතුනි ඇත්තේ අථාර්ථය අපි කොච්චර ඇඩුවත් වැලපුනත් ඒ මලකන්ද කියලා කියන වචනය තුළම තියෙනෙ කිසිදු ප්‍රාණයක් නෑ කියන එක නිකම්ම නිකං කුණු ගොඩක්. සමහට අපි අපි අම්ම වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් අපේ සමීපතමයෙක් වෙන්න පුළුවන් අපි ආදරය කලා ලෙංගතු ඇසුරු කලා සෙනෙහෙවන්තව කාලේගත කළ නමුත් අපිඒ ආදරය කළේ ඒ නිකම්ම නිකම් පංචාස්කන්දයකට නෙමේ එතෝටඒ විඤඥානයේ හැරදාලා ගයාාට පස්සේ මලකඳක් කුණු ගොඩක් ඒ තුළ කිසිදු හරයක් නෑ නැවත ඒ මලකඳට ප්‍රාණවත්ව කටයුතු කරන්නට පුළුවන්කමක්නේ. ඇවිදින්නට කතා කරන්නට කිසිදුවාකාරේ චරයාවන් හැසිරවීමට කිසිවක් කරන්නට බ නිකම්ම නිකං කුණු ගොඩක්. ප්‍රාණයක් නැති දෙයක්. ඉතිං ඒවාගේ දෙයක් තමා බුදුහාම්ර උපමා කලා හරියට වගේ මල කඳක් වගේ. එක ඇන ප්‍රමාද විච්චාය තමන්ට යහපතක් සලසාගන්න නිෙත්නේ අන්නයට යහපතක් සැලසේෙන නිකම්ම නිකන් කුණු ගොඩක් වගේ නිකම නිකං හිස් ජීවිතයක්. ඉතින් එහෙම ජීවිත බුදුහාමුදුරෝ අගේ කලේනේ පුළුවන් තරම්පින්නතුනි අපි අප්‍රමාදීව කටයතු කරන්න ඕනේ. ප්‍රමාදීෙන් ඇත්තුවවෙන්නට ඕනේ. එක තම බදුහාදුරුව ගේ කළේ සහර අවස්ථාවන් තේයෙනවා අප පන්නතුනිි තමන්ට ජීවිතයේ අනර්ථයේ සිද්ධ වෙන අවස්ථා. එකැන් අර්ථයකින් තොරව කටේතු සිද්ධ වෙන අවස්ථා සිද්ධ වෙන. ප හිතන ේවල් ඒේවිදිහට සිද්ධවෙන්නේ නේ චිින්ති තම්පි බවත්ති චින්තති තම්පි විනස්සති සිත්තු දේ නොමවේ නොසිතු දෙයක්ම වේ. අපි හිතාගෙන හිටියට සමහරකාරණා මේ විදිහයට සිද්ධ වෙෙන්ඩෝනේ මේ විදිහටම සැලසුන් සහගත වෙඩෝඕනේ හැයි ඒ එකක්වත් ඒ ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේෙනේ. අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙනන්න අවස්ථාවන් ගිල් හිලා යනවා. අපි විශ්වාස කරන දේවල් නැත්තිවෙලා යනවා. විශ්වාස කරන පුද්ගලයක්න් අපිට පිටුපාන. ඒගේ තැන්වලදි අපිට වේදනාවක් දුකක් දොම්න්නසක් සන්තාපයක් ඇැතිවෙනවා ඒ තැන්වලදිත් පින්වතුනි ඒවා ඒවා දක්වාන්නේ අනර්ථයක් හැටියට ඒ ජීවිතේ සිද්ධවිච්ච අනර්ථකාරී අවස්ථාවන් වලදිී අපි උනන්දු වෙන්න ඕනේ උත්සහවන්තවෙන්න ටෝනි ජීවිතයට අර්ථයක් සිද්ධ කරගන්න මේකට හොඳම කතාවක්තේවා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවාසය කරන කාලෙද විශේෂම සවැත්වූර ජේතවනාරාමේදී කෝසල රජ්ජුරුවන්ගේ අමාත්‍යවරේ කේටිය මේ අමාත්‍යවරයා කෝසල රජ්ජුරුවන්ට ඉතාමත් ලෙංගතුව තමා කටයුතු කළේ. කෝසල රජ්ජුරුවන්ට ඉතාමත් පක්ෂපාතිීව අවශ්‍ය කරන සියලු දේවල් හොයල බල්ල ලෙංගතු ඇසුරු කරපු කෙනෙක් තම මේ අමාත්‍යවරේ. ඇමතියා. සාමාන්‍යයෙන් පින්නතුනී සමීපව හොඳට ලෙගාත්තු ඇසුරු නිසරු කරනකොට සමාජයේ සමහර ඇත්තුව ඉන්නවා ඉතාමත් තියහපත් ලෙස ජීවත් වෙනයට විවිධ චෝදනානා ගැනවා ඒ අයට ගරහනවා බේදබින්න කරන්න හදනවාඒ වගේ ප්‍රශ්න ගැටලු තියෙනවා සමාජය තුළ ජීවත්වෙනකොට එහෙමයි සමහරයට දරාගන්න බෑ හොඳට ජීවත්ව වෙනවා වන ඒ තැන් වලට අතර මැදියන් විදිහැටවිල්ල ඒ අයි බේද බින්න කරනවා එහමනතන් ඒත් තන් අත්තර කලහකාරිය තත්වය නිර්මාණය කරනවා. එතකට ඒවාගේ ගට්ට නැති කරලා ඒ අයි විරස කරන්නට ත් ත්සාහවන්ත වෙන උනන්දුවෙනවා. ඉතින් මේ විදියටට කෝසල රජරුවන්ගේෙ මේ ඇතතියා ලෙංගත්තුේ තාමත් කල්්‍යයාන මිතරත්වයෙන් ඇසු නිසුරු කමින් රජතුමාට වශ්කන සියලු දේවල් හො බල් කර දෙන. මේ ඇමතියා සහ රජතුමාතර දුර්ජානයෝ පිරිසක් එක්කාසු වෙලා විවිධ කේලම් බස් කියලා රජතුමා මේ ඇමතියා කෙරෙහි කල කිරවන්නට අවස්ථාව සකස් කලා.ඒ විදියට බිඳවන්නට කටයුතු කලාා. අවසානයේදී රජතුමා මොකද කරන්නේ කෝසල් රජතුමා මේ ඇමතියා සිරගේ හිරකලාා. හැබැයි හිරගත කළත් මේ ඇමතියාගේ කිසිදු චර්යාමය වෙනසක්නෑ. එල් එංගතුකං ඒ මිත්‍රාත්වය පලුදු කරගත්තයනෙ. කොච්චර වටින චරිතකතාවද මේ ආදර්ශයට ගන්න. ුදුරජාණන්හන්සේ දේශනා කලතින් උතුම්ම දේශනාවන් අතර පන්සිය පනස් ජාතක පොත්වහන්සේ අතර වැඩසිටින ගන ජාතකය ඔබට විවේක තියෙන වෙලාවක මේ පතපුත කියවන්න ඒවගෙන් දැනුමාර ගන්න ජීවිතයට ආදර්ශයෙක්කා සුකරගන්න එතුර මේ ගණ ජාතකය අන්තරගතේ පිළිබඳව තමාම මේ යම් තර්මක් ඔබට පැහැදිලි කරන්නට උත්සාාවන්ත වෙන්නේ එතකොට මේ ඇමතියා හිරගත කළත් හිරේ ඉඳගෙන ඔහු දැඟ ඔහට සිද්ධව්ුණ ආනාර්ථයක් හිතපු නැති දෙයක් ඒ අනර්ථයම මේ ඇමතියා අර්ථයක් බවට පත් කරගත්තා. කොච්චර වටින චරිතද. ජීවිතයට අයහපතක්කාක් කියල ඒ තුළ පීඩා විඳනනෑ එක යහපතක් බවට පත් කරගන්නවා. මේ ඇමතිය මොකද කරන්න කිසිදු ආකාරය තමන්ගේ මිත්‍රත්වයට තමන්ගේ ඒත් ඇතිකරගත්ත කල්්‍යාන මිතුදමට සෙනහෙවන්තභාවයට සම්බන්ධතාවයට පලුද්දක් ඇතිකරගත්තන ඒ මට්ට මේම ඉඳමින් වෛර සහගත චේතනාවක් ඇති කරගන්නන්නේ නැතුව තමන්ගේ එහපත සලසගත්තා හිරගේ ඉඳං. හිරකුටියේ ඉඳක්. මොහු භාවනා කලාා සිත දියුණු කරනගන්න තැනටම මේ තැනෙත්තා පත්වනාා. තමන්ට අයහපතක්වුණත් තමන්ට අනර්ථකාරයේ දෙයක් සිද්ධඋනත්ේ අනර්ථයම අර්ථයක් බවට පත් කරගත්තා. හිරකුටියේ ඉඳං භාවනා කරලා අවසානයේදී මඟඵලලාබී තැනැත්තෙක් බවට. සෝවාන් මහර්ගඵලයට මේ ඇමතියා පත්ව වනා. කාලයාගේ ඇෑමෙන් පින්නතුනි මේ කෝසල රජ්ජුරුවන්ට තේරුණ දිනක් යනවා හිරකුටියට ගිහිල්ලා ඔහු සමඟ කතා කරද්දි. හොඳට කතා බහ කලා සාමාන්‍යයෙන් පින්නතුනි අපිට යම් කිසිගෙනෙ කනර්තයක් කලුන් ඉගෙන හොඳට ඉඳල කතා බහ කරලින්ඳල අපිට සමහර වෙලාවට අපේ ජීවිත අපි නොහිත පුදයක් ඒ ඇත්තුව අපිට කරනවා. ඒ වෙලාවටට සහරැත්තු කරන්නේ වෛරබදින එක. චරහොට ලින්ගත්තු ඇසු නිසිරු කරලා ඇයි අපිට මේවාගේ දෙයක් කලේ කියලා හැබැයි මේ කෝසල රජ්රුවන්ගේඇමතිය හෙමන කලින් ඇතිකරගත් මිත්‍රත්තු ඒමට මේේමතියා ගත්ත කොච්ර වටිනද බලන්න. තමන්ට මොන තරං හතුරුකාන් කළත් තමන්ට කොච්චර අනර්ථයක් සිද්ධ කලත් ඔබ සැලෙන්න්න ටපා ඔබේ තේෙන සිතුවිල් වෙනස් කරගන්න ටපපා වෛරසාහත සිතුවිලි ඇතිකරගන්න ටපා ඔබ මෛත්‍රීසාගතව ජීවත්ව එන්න. මේ කෝසල රජ්ුරුවන්ගේ ඇමතියක්ත් ඒ වගේ කෙනෙක් මෛත්‍රී සසාගතව කටයතුලා දට කතාාබාහ කලා කෝසල රජ්ජුරුවන්ටම තේරුුණ මම දුර්ජානයන්ගේ අසත් පුරුෂයන්ගේ වචනහාලා මේ ඇමතියාට සිද්ධ කලේ මහා නර්තයක්. අවසාන තේරුන්ගත මේ ඇමති හරිම සතුට සිත්තිඉන්නවා මිච්චර නර්ථයක් වෙලා ජීවිතයට යම්කිසි බලාපොරොත්තු නොවිච්ච දෙයක් සිද්ධ වෙලා මහ සතුටින් කාලේ ගත කරනවා. රජතුමා විමසනවා කොහොමද මෙච්චර සතුටින් ඔබ ජීවත්තුවවෙන්නේ කියලා ඒවි වෙලා වෙද්දී මේ ඇති රජතුමාටත් කරුණු කාරණ පැහැදිලි කරලා දෙවා තමන්ට සිදු විච්චානාර්ථය මමාර්තයක් බවට පත් කරගන්න හැටේ. සතුටු සිතින් ඒව කියලා දන්න. ඉතින් ඒ විදියට කියා දෙමින් අවසානයේ කෝසල රජුරුව පැහැදුණ මේ පුදගලයව නිදහස් කලා නිද ඇමතිදූරේ පිහිටවන්නට කටයුතු කලත් සෝවාන් පලයට පත්ච්ච මේ ඇමති අයේ නැවත බාරගන්න එමනතගේ තනතුරේ සිටිනට අවස්ථාවක් කඋදා කරගත් තෙනෙ. මොහු රි සිද වෙලා නිදහ ස්විච්ච ගමගේ බුදු හාම්ද්‍රෝම ුණගහෙන් ුදු හාම්ද්‍රෝම මුණගහෙලා බදුරජාණන් වහන්සේවැඳ නමස්කාර කරල එකත් පසෙ ඉන්න කොට බුදු හාමුදුරොත් ඕනම කෙනෙක්කාවත් හොඳට යහපත් ආකාරීෙන් කතා බා කරනවා ඕනම කෙනෙක් පිළිබඳව තියෙන ගැටලුකාරි තත්වයන් ඒත්තගේ ජීවිතය ඇතිවිච ප්‍රශ්න කරදර විමසනො. ඒ වෙලා වෙද්දිී මේ ඇමතියා පිළිබඳවත් බුදු හාම්ද්‍රෝේල්සම කටයුතු කළලා ඔබට දුකක් සිද්ධ වනා කෙළ ආරංචි වුණා අනර්ථයක් සිද්ධ වුණනා කෙලා අරංචි වුණ ඒ විදියට බුදුහාමුදුරෝ මේ පුද්ගලයා සමඟ කතා කරනකොට මේ ඇමතිත් උත්තර දෙනවා ඉසේස්වාමිනි හැබැයි ඒ දුකම මම සැපයක් බවට පත් කරගත්තා ඒ අනර්ථයම මම ජීවිතයට අර්ථයක් කරගත්තා තමන්ට සිද්ධවෙච්ච සුභසාධනය පිළිබන්ධවස් මන්ට සිදුවිච්ච යහපත පිළිබඳව කරුණු කාරණාමේ ඇමතියා බුදු හාමුදුරුවන්ට පවසන වස්වාමේණී භාගවතුන් වහන්සේ. මම හිර කුටේ හිටියත්. ඔබ වහන්සේගේ ධර්මය හලා සිත සුවපත් කරගත්ත කෙනෙක්. එනිසා මම ඒ තුළ වේදනාවක් වින් දෙනෑ. මං ඒ කුටේ දම සෝවාන් පලට පත්වනා කියලා බුදුහාමුදුරුවන්ට පිළිතුරු දෙනම්. මේ කාරණා වහගෙනතපු භාගතුන් වහන්සේ මේ ඇමතියාගේ ක්‍රියාව අගේ කරමින්. ඇමතියන ඔබ පමණක් නෙමි අතීතය පෙර උත්තමයොත් ඔය විදිහටම අනර්ථය අර්ථයක් බවට පතර්ගත්ත සිද්ධි තියෙනවා. කියලා බුදු හාමුදුරෝ මේ පුද්ගලයාගේ ක්‍රියාව අගේ කරන ගමන් පවසා සිටිනකොඩ මේ ඇමතියා අනේ ස්වාමීණී භාග්‍යතුන් වහස මටයි අතීත උත්තමයෝ කහොමද අනර්ථය අර්ථයක් කරගත්තයේ කියලා ඒ කතාව කියල දෙන්න කියලා බුදුහාරුවන්ට අරාධනාවක් කරනවා. රාධනාව පිළිගත්ත බුදු හා මුදුරු අතීත කතාව මේ ඇමතියාට පවසනෝ. යටගේ දවස බර නැස්නුවර බ්‍රක්්මදත්ත කියන රජ්ජුරු රාජ්‍ය කරන කාලෙදී මේ රජතුමාට පුතෙක් කේටයා අප ම බෝධි සත්වයෝ. අප මහා බෝධි සත්වයෝ මේ කුමාරයාට නම තැබුවේ ගණ කුමාරයෝ කියලා. මේ ගණ කුමාරයාට තරුණවයිසට එනකං අවශ්‍ය කැන ශිල්ප ශාස්ත්‍ර අවශ්‍ය කරණය සියලු දැනුම රජතුමා ලබාදදුන්න. ඉතින් තක්සලා නුවරට ගිහිල්ල දෙසාපාමොෝ ඇැදුරුතුමා ළංග ශිල්ප ස්ත්‍ර හදාාරලා නැවතත් තමන් ළඟටාවට පසම් රක්මදත් රජ්ජුරු තමන්ගේ මේ ගණ කුමාරයායට අවශ්‍ය කරන ඒ සියලු පහසුකන් සලසාධමින් රාජ්‍යත්විය පැවරවා. එතුට පියාගේ ඇවෑමෙන් රාජත්වය කරගෙන යන්න මේ ගන කුමාරියෝ. තමන්ගේ රාජී ඉතාමත් යහපත්ලෙස සිද්ධරමින් කටයුතු කරනකොට. අ කලින් දැ මේ බුදුහාන්දුරුව සමීපීඉන්න ඇමැතිය වගේ යම් කිසි ඇ ඇවිල්ලා මොහුට අවශ්‍යකන සියලු පහසුකං සලසා දෙනවා. අවශ්‍යකන සියලු දේවල් සොයා බලා කටයුතු කරනවා. හැබැයි අහමුු ලෙස මේ විදිහට කටයුතු කරපු ඇමතියා. දිනක් මේ ගණකුමාරයාගේ අන්තපපුර ප්‍රදේශයට ගියපු නිසා එක බොහෝ දෙනා දැකපු නිසා අවසානයේදී ගන රජ්ජුරෝ කළේ මේ ඇමතියාගේඇමතියා සේවයෙන් පහකරපු එක. ඇමතියාගේ හිතරි දෙව්වන නමුත් ඇත්තසිද්ධිය ගන රජ්ජුරෝ දැනගෙන හිටිය නමුත් කිසිදු ආකාරයෙන් තමන්ගේ රාජ්‍ය උදහසට ලක්විච්ච නිසා මේ ඇමතියා සේවයෙන් පහ කළ. මේ ළඟහිඳපු සේවකයා. අවසානේදී රජ්ජුරුවෝ කෙරෙීම ම වෛරයක් ඇති කරගත්තා ගණ රජුරෝ කෙරෙහි වෛරයක් තමන් සේවයෙන් පහ කරපු නිසා. මුහුව අසල්වාසි රජයේ රජතුමත් එක්ක එකසුුණ. වංක රජ්ජුරෝ. වංකරජ්රෝත් එක් එකක්කාසු වෙලා සේනා සංවිධානය කරගෙන ගණ රජ්ජුරෝ හිරගත කරන තැනට කටයුතු සංවිධානය කළා. බලන ජීවිතය සමහර තැන්තියෙනවා පිනතුනි අපි ළඟ ඉන්නය එකකින් ගොඩක් පරිසංවඩෝන සමහට අපි ගැන අපි ගොඩක් විශ්වාස කරනය. අපි ගොඩක් බලාපොරොතු තියාගෙන ඉන්න අය. එහමන් නැත්ත අපි සමහට කාලයක් කටයුතු කරනයි. යගේෙන් ගොඩක් වෙලාට පරිස්සං ෙන්ඩෝනවස්ථාතියනවා. අපි ශ්වාස කළාට ඒ විශ්වාසම අපිට පෙරලා විනාසයක් ගෙන දෙන තැනටත් පත්වෙනවා. මේ ගන රජ්රුවන්ට වනේ එහෙම සිදුවේීම. අවසානයේදී මේ ඇමතියා අසල්වාසි රජරෝ සමගේ කාසු වෙලා වංක රජ්ජරෝ සමග කාසුවෙලා සේනාසං විධානය කරගෙන අවසානයේදී ගනරජ්ජරෝන්ගේ රාජ්‍ය අල්ලාගෙන ඔහුව සිරගත කරන තැනට පත්ව වුණ. ගනරජ්ජරෝ කෙලකැන් යපමහභෝසතාණන් වහන්සේ ඒ උත්තමයොත් මේ දැම් බුදුහාමුදුරෝ සමග සාකච්ඡා කරපු ඇමතිය වගේමයි තමන්ට වනේ අනර්ථයක් නමුත්ඒක අර්ථයක් කලා භාවනාදී ගුණදහම් දෙවුණු කලා පංච අභිතඥාෂ්ට සමාපත්ති ආදය උත්තම ගුණ දෙවුණු කරගත ගැන පිනතුේ නිවන නෙමේ පංචාපිචඥ ෂ්ට ස මාපත්තිකේලකයන්නේ සමත භාවනාව තුළින් දියුණු කරගන්නට පුළුවන් උසස් ප්‍රතිපාල. එයතෝට සමතය කියලාකි කියන්නේ නිවන නෙමි චිත්තං සමේතීටී සමතු සිත සංසුම් කරගන්නට සිත සමතයකට පත් කරගන්නට තම සමත භාවනාව හේතුපාදක වෙන්න. එතුවට ඒතැනට මේ ගණරජජුරෝ කටයුතු සංවිධානය කරගත්තා. ඉතිං දිනක් වංග රජුරෝ සිරමැදිරයේ චාරිකාවක නිරත වෙනකොටට තමන්ගේ මේ අසල්වාසි රාජ්‍යනායකයා ගනරජ්රෝ ළඟට ගහිල කතා කලා ගණ රජ්රෝොත් කිසිදු වෛරසාහගතයක් භාවයක් නැතුූ මෛත්‍රී සසාගත සිතුවිල්ලිින්ක් රජතුමා සමග සාකච්ඡා කරනවා. අවසාදි වංකරජර වහනුවවා ගන රජරුවන්ගේෙන් ඔබටමිච්චර රාජ්‍යයක් තිබිල ඔබ පරජයට පත් වුණනා. ඔබ හිරමැදිරෙ දැන් හිරකූඩුවක ඉඳගෙනත් මටත් වඩා සතුටු ස්භාවයකෙන් ඉන්න බවක් මට දැනෙන්නේ. ඒම සතුටකෙන් ඉන්න මොකක් දෙහේතුව.ංක ගන රජ්ජුරුවෝ වංක රජුරුවන්ට කියල දෙනවා රජතුමනි අපි පුළුවන් තරං කරදර බාධක එන තරමට ඒවා තමන්ගේ ජීවිතයට ආශිරවාදයක් කර ගණඩ ඕනේ. අනර්ථයක් එනකොටේ අනර්ථය මර්ථයක් බවට පත්කරගන්නට ඕනිේ. ජීවිතය යහපතක් වුණනාානන්ගේ අයහපතම යහපතක් බවට පත් කරගන්න ටනි. බලන්න ජීවිතයට කොච්චර වටි නාදර්ශයක්ද. ඔබ වැටෙන තැනින්ම පින්නතුනි නැගින නැගිටින්නට උත්සාහවන්ත වන්න. ජීවිත කඩාවැටින් තියෙනවා අලාබ ලැබෙනවා ඒවගේම නින්දා ලැබෙනවා අයස ලැබෙනවා දුක ලැබෙනවා මේගේ වේදනාවන් ගොඩකටපින මුහුණ දෙන්නට සිද්ධ වෙනවා ජීවිත අපි බලාපොරොත්තු නොවිච්චාකාරයේ දේවල්වට පත්තුව වෙන කොට. ඒම ආදර්ශයක් ඒම පාඩමක් කරගෙන අදැකී මක්කරගෙන පින්නවතුනි නැගෙටින්නට උත්සාහ කරනවා ඒක තමා සිදුවිය යුතුවන්නේ. අවසා නෙදදි වංක රජුරෝ තේරුන්ගන්නවා මේ තමන්ලං ඉදපු අමාත්‍යයාගේ කීම නිසා තමාමා ගණ රජුරෝ සිරගත කලේ මේ රාජ්‍ය පැහරගත්තේ. නැමතතාත් රාජ්‍යය පාවල දේලා වංක රජරු තමන්ගේ රාජ්‍යියයට යනවා. නමුත් ගන රජර රාජ්‍ය භාරගත්තයන මොකද ඔහුත් යම් තරමකට සිත දියුණු කරගත්ත කෙනෙක්. එහෙම කටයුතු කරපු ගන රජ්ජරුවූ. අවසානයේදී තමන්ගේ අමාත්‍ය මණදලේට රට පාවාදීලා. රට බාරදීලා තමන් කල්පනා කලා මම දැන් යම් තරමකට හිත දියුණු කරගත්ත කෙනෙක්. හිමාල වනයට ගිහිල්ලා අවසානේදී බන භාවනාදී කටයුතු සිද්ධ කරලා මරණින් මත්තේ බ්්‍රහ්ම ලෝකේ පහළ වනා කියලා දහම පැහැදිලි කරනවා. ඉතින් මේ විදිහයට ඒ ජාතකතාවත් ඔබට මේ ධර්මදේශනාව ඇතුළතදේ.ම පැහැදිලි කරන්නට උනන්දූුණේ උත්සාහවන්ත වුණේ ජීවිතයට අනාර්තයක් එනකොටට. ඒ අනර්ථය මාර්ථයක් කරගන්න වැටී මැතිවෙනකොට එතැදිම නැගිටින්නට උත්සාන්තවෙන්න බුදුරජාණන් වහන්සේ ඇමතියටට අවසානෙති පැහැදිලි කරනවා. අතීතයේ ඒ ගණරජ්ජුරු වෙලා හිටේ බුදු මම්මවේදැයි වදාාරනවා. ඒවාගේම වංකරජ්ුරු වෙලා හිටේ අතීතේ දැනට දහම් බාණ්ඩාගාරික සිටින ආනන්ද හාම්දුරුව කියල විස්තර කරනවා. ඉතින්ඒ විදිහට ඒ ගණජාතකයක්. බදුහා දුරුව ඒ ලාවිදි ඇමතියාට පැහැදිලි කරලා දුන්න ඉතිං අපිට පින්නතුනි ප්‍රමාද නොවී අප්‍රමාධිව කටයුතු කිරීම ජීවිතයට මොනතරං යහපතද್ද පමභවං ඇත්වෙන් කළයුතුදේ කළයුතුආකාරයට නිසිවෙලාවට කරන්න අද කළයුතුදේ අදදම කරන්න අද අද ඒ මරු පිංකරගන්නේ කෙළෙසද සට මරු නේතිසිතාන්නේ හිතට ගන්න. දැන් කරන්න ටඕනදේ දැම්ම කරන්න. යහ පත්දේවල්, කුසලකාමී දේවල්, පුුණ්්‍යකාමී දේවල්. එවිට ඔබ අප හැම දෙනාටම සැනසනට පුළුවන්. පමා භවින් මිදුනහම අප්‍රමාදීව කටයතු කළහම පිනතුනි නිර්වාණය පිණිස යෑම ඉතාමත් පහසු බව ඔබ අපප හැම දෙනම තේරුන්ගත්ත යුතුයි. මේ දේශනාව ඔබ අප හැම දෙනාටම මේ උතුම්මූ පිවිතුරු ධර්මය යථාර්ථය වටහාගන්නට මහෝපකාරී වේවා උත්තම නිර්වානාව බොහෝදය පිණිසම වේවා කියල සාදුකයා ප්‍රාර්ථනායිති කරගන්න. සාධූ 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 ධර්මදේශනාවේ දායකත්වයන් සහිපත්කිරීමට අවසරයි ශ්‍රී ලංකා රක්ෂණ සස්ථාවේ සේවේ කළ හැගොඩ මලිදුව විසූ වසර පාලවකට පෙර නැසීගිය සිරිල් පෙේරා සොහයුරාටන් වසරකට පෙර පරලෝ ප්‍රාප්, ශ්‍රලංකා ටෙලිකුම් සමාගමේ සේවේ කළ මල්ලිකා විජේරත්න සොහිුරයටත් බූස හෑගොඩ විසූ හෙන්්‍රික් අබේසිරි විජේරාත්න ප්‍රේමාවතිී කාර්යවසම් අල්විස් යන දෙමවපියන් සුහිපත්කිරීම පෙන් අනුමෝදන් කිරීම හොරන මීමන පලාානේ විසූ සීතා හපුතන්ත්‍රී මහත්මිය ඒවගේම බන්ධුසේන ගුණසේන ස්ුමාවවතිය සේලු දෙනා සසිහිපත් කිරීම හපුතන්ත්‍රයේ සහ කරණාරත්න පවුල්වලත්මගිය දෙමෝපියන් ප්‍රධහන සියලූම නෑසියන්ුසිහිපත් කර පින් අනුමෝදැන් කිරීම පවුල්වලට සහ සම්බන්ධ සියලූම නෑසියන්ට පින් පැ අනුමෝදැන් කිරීම සහ සුජීවත්ව සිටින සලු දෙනාට සුවසෙත පතා අද දවසේ ධර්මදේශනාවේ දායකත්වේ ගෙන කටයුතු කරන්නේ නුගේ ගොඩ ඔසුසල්ලෙත් සහ බම්බලපිටිය ලයින් වස්ව්‍යාපාරයේ සේවය කළ ලයනල් අබේසිරී විජරත්න මහතා ප්‍රධහන පවුලේ සිලු දෙනා මෙ අයි දායකත්වයටෙක් වන්නේ දහතුනෙන්න එක විජයේ ඔසුසල නාවල පාර නුගේගොඩ ලිපිනේ සිටයි. නුගේගොඩ ස්ටැන්ලී තිලකරත්නමාවතයි කසේ හැත්තෑ හය ඒ නිවසේ පදිංචි සුජෙවනි සමරසිංහ මාතාව සහ ජිනෝක සමරසිංහ පුතූ, මදේශාවේ දායකත්වවෙට එෙක් වෙනවා අජිත් අසෝක සමරර් සිංහ ැතිතුමාට ක්මන් භවයකදී. නිර්වාණාබෝධී ැබේවා කියන ප්‍රාර්ථනාව පියතුමන් ලද්‍ය දෙෙන ඥාතයහිත මිත්‍රාදීන්ට සහ පිින්ං අපේක්ෂා කරන සියලූම දෙනාට පින් අනුමෝදැන් කිරීම, ගෞරෝනිය දේශකයන්න් වහන්සේට උන්වහන්සේගේ. සාාෂනිික කටයුතු වඩාත් පුළුල්වකරගනයාමට, දුක් නිනරෝගී සොය කිරජීවනය ප්‍රාර්ථනා කිරීම ඒවගේම දහම්ස්ත්‍රවණය කළ සිලු දෙනාට ධර්මාබෝධීල බේවා කියන උදාාර ප්‍රාර්ථනාව ඇතිවයි නුගගේ ගොඩ ස්ටන්ල්ලිතිිලකරත්නමාවත එක සේ හැත්තෑ හය, ඒ නිවසේ පදිංචි සජීවනි සමරසිංහ මැතිනය සහ ජිනුක සමරසිංහ පතුූ ධර්මදේශනාවේ දායකත්වේටෙක් වූ. පානදුර නල්ලූරුව මැදවේල් පාර සුමංගල උද්‍යානයේ පදිංචිව සිටී, මීට වසර දහනවයකට පෙරමිය ගිය, D.ඒ. සමරදාස්ස මැතිතුමාස හිපත්කිරීමඇතුමාට පින් අනුමෝදන් කිරීම. එමෙන්ම කිරුලපන මායාමාවත පදිංචිව සිටමියගිය කේ සමරිස් පියාණන් ඒ සිරියාවත මෑණියන් ප්‍රධාන නමින්මිය පරලවගිය සේලූමනෑසියන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිවයි පානදුර நல்லූරුව පදිංචි, සුමනා සමරදාස මැතිනිය පවුලේ සිරු දෙනා සමඟ අද දවසේ ධර්මදේශනා වේදායකත්වයට එක්වන්නේ. B.P කුමාරේ දිල් රුක්ෂී පතිරත්න එකසියානෝනාවෙන් එක වටත්්දර වයන්ගොඩ සිට ධර්මදේශනා වේදායකත්වේයට එෙක් වෙනවා වටත්දර වයන්ගොඩ පදිංචිව සිට දෙදහස් පහළවේ අගෝස්තුමාසේ හයි වෙනදිනවීියෝ වූ BP ජෝතියසේන පතිරත්න ආදරණීය. යානන් සසිහිපත් කිරීම. එතුමාගේ අටවැනි වර්ෂපූර්ණ පින්කමනිමිත්තෙන් එතුමාට පින් පෙත් අනුමෝධන් කිරීම. එතුමාට එක්මන් භවයක නිර්වාණ සම්පත්තිය ලැබේවා කියන උදාර ප්‍රාර්ථනාව. එන් මේ විමලාවති ආදරණය බිරිඳ, ඒවගේම කුමාරිදිල් රොක්ෂි පතිරත්න දියනිය උද අංග බොතේජූ බෑනුවන් ප්‍රධාන පවුලෙ සීලු දෙනා අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා මේ සීලුම දෙනාටත් අපි, නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා මෙ අයි දායකත්වට එක් වන්නේ වයංගොඩ වටත්දර එක සයානූනාවෙන් එක නිවසේ සිටයි. කොළඹ පහ සීවලී ජෑසිංහ මහතාත් සහ මැතිනිය ප්‍රධාන පවුලේ සේලු දෙනා දර්මදේශනා වේදායකත්වෙටෙක් වෙනවා. කොළඹ පහ හැව්ලෝක් ටවන් හි විසූ එක් දහස් නවස්සේ හැත්තෑ දෙකේ ජූලිමස්සේදදා හතරවිනිදින නැසීගිය, කළහේ ලොකුගේ ධර්මපාල ජයසිංහ පියානන් සහිපත්කිරීම පින් අනුමෝදැන් කිරීම එක් දහස් නව්‍යයානු තුනේ ගෝස්තුමාසේ පස් වනිදින දෙවංගත වුණු නන්ධාවත කුමාරි හාමී ජයසිංහ, මැතිනය මෑනියන්සිහිපත් කිරීම පින් අනුමෝදැන් කිරීම ඔවුන්ගේ දෙමවපියන්ටත්. දෙදහස් තුනේ මැයිමාසේ දහ නවවැනි දින මියගිය පිරිඳගේ පියාණන් වන, ොන් ෆ්‍රන්සිස් මල්ලිකාරච්චේ මැතිතු මාන්සේ හිපත් කිරීම. දෙ දහස්තුනේමයි මාන්සේ දහතුන් වනිදින නැසේ ගිය ගාමිණී ජයසිංහ සහ දෙදහස් විස්සේ අගෝස්තුමාසේ දහා නවවෙනිදින නැසේගිය පරාක්‍රම ජයසිංහ සහෝදරයන් දෙදෙනටා දෙදහස් විසයක අගෝස්තුමාසේ විසි හතරවෙනි දිනමිය ගිය රම්්‍යබරණගේ සොහයුරයටත් පෙන්ගන මෝදැන් කිරීම ය එස්සු හිපත් කිරීම එවගේම, ල්ලට සහ සන්ධ සුජීවත්ව සිටින සිලු දෙනාට සුවසිත පතා ධර්මදේශනාාවේදාායකත්වේගෙන කටයුතු කරන්නේ පින්වන්ත සීවලී ජෑසිංහ මහතා සහ මැතිනිය ප්‍රධාන පවුලි සිලු දෙනා. මක්ගොන මාගල් කන්ද බුසා බදුගේ කුරුන්දුුවත්ත පදිංචි P.H සමලින් මැනියන් මාතාව ධර්මදේශනාාවේදාායකත් වෙටෙක් වෙනවා, දෙදහස් විසිත්තුුණේ අගොස්තුමාසේ හයි වැනිද්දිනට අභහාවා ප්‍රාප්තවේ වසර දෙකක් පිරෙන තම ස්වාමය පුරුෂයා,&D. ඩික්සන් මැතිතුමා සි හිපත් කිරීම. එතුමාට පින් අනුමෝදන් කිරීම. මේගිය තම දෙමවුපියන්ට සහෝදරයන් දෙදනා ඇතුළු වරිග පරම්පරාගතම පරලවගිය සියලූමනෑසියන්ට පින් අනුමෝධන් කිරීම. ඒවාගේ මීට වසර පහකට පෙරා භහවා ප්‍රාප්ත කේ ඒ දායාවතමෑණියන් වසර තුනකට පෙර මියගිය ආර්යේ පොඩි මහත්මයාආපියානන් මියගිය සිලූම නෑසියන් සිහිපත්කිරීම. ඒවාගේම රාගල පදිංචි නිරෝෂා ෞද්‍යයංගනී මැතිනිය ඇතුළු දූදරුවන්ට පින් අනුමෝදන් කිරීමක් සීලු දෙනාට සුවසිත්ධහ ප්‍රාර්ථනාකිරීමේ අරමුණ ඇතිවත් අද දවසේ ධර්මදේශනාවේ දායිකත්වේගෙන කටයුතු කරන්නේ මක්ගොන මාගල් කන්ද්‍ර, බුස්සාබදුගේ කුරුදුුවත් පදිංචි පිින්වන්ත PH සමලින් මාතාව ප්‍රධාන පෞුලේ සේලු දෙනා. මීලඟට මයිතාම ගෞරවවෙෙන් රාධනා කරනවා ගෞරවනීය දේශකයනන් වවාසේට පුුණ්ඥානු මෝදනාව සඳහා. සැදහෙවත් වාසනාවන්ත පින්නතුනි අපි හැම දෙනාම, සීලාද ගුණ දහම් ඔබවිසින් ඇතිකරගෙන සිිල්වත් ගුණුවත් පිරිසක් බවට පත් වෙලා ලෝතුරු බුදුපියාන් වහන්සේ දේනනා කොට වදාල ත්තම ශ්‍රී සත්ධර්මේ ශ්‍රවණය කරමින්. අත්පත් කරගත්ත සකලවිධපුුණේ සමුද්ධයන් පළමුකොට ලෝකයක්ත් සබුද්ධ ශසනයයක් අපි හැම දෙනාමත් ආරක්ෂා කරන අල්පේසාක මහිසාක්ඛ්‍යාදී සම්යන් ෘෂ්ටික සියලු දෙවියන්ට මේ පින් පෙත් අනුමෝදාන් කරමු සියලු දෙවියෝමේ පින් අනුමෝදන්ගේේවා දෙවියන්ද උත්තමමාමහා. නිවනිින් සැනසිත්වා කියන ප්‍රාර්ථනවිං දෙවියන්ට පින්ඳෙමු. එත්තාාවතාච අම්හෙහි සංබතංපුුණ්ഞ සංපදං ස්බේදේවා අනුමදංතු සබ් සංපත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සංබතංපුුණ්ഞ සංපදං සබබේ බූතා අනුමු දංතු සබ් සංපත්ති සිද්ධිය, ඉත්තාාවතාච අම්හෙහි සංබතං පුුණ්න්න සංපදං. සබ්බේ සත්තා අනුමෝ දංතු සබ් සංපත්ති සිද්ධියා. එවගේ සැදැහැතිදාය කත්වය ගෙන කටයුතු කළ සෑම දෙනා නමින්ම, මිය පරලවගේ සීලු ඥාති වර්ගයාටත් දහම් ශ්‍රවණය කළ ලක්වාසි ලෝවා යෝබ පැහැම දෙනා නමින්. මිය පරලවගේ සීලු ඥාතිවර්ගයාටත්. pipe tanu modang kemu anu modang wiwa silu nyati warge me ping anu modang wiyම a nimening sen siwa ki පtennaing migi nyatinte pingan mudang <muchas> kemu Idang mi nyati nang hotu su kita hotu nyaateu Idang mi nyati nang hotu su kita hotu nyaateju Iද mi nyati nang hotu su kita icio <hung> Hontunyaateju <-ha -t> අවසාන වසියෙන් සැදැෙති දායකත්වයගෙන කටයුතු කළ සුපින්වත් ඔබ සෑමසිිලු දෙෙනනාටමත් ඒගේම දහම් ශ්‍රවනය කලා වූ ලක්වාසී ලෝවාසි සුපින්වත් ඔබ සෑමසිීලු දෙෙනනාටමත් ශ්‍රී ලංකා ගුවන් විදිලි සංස්ථාවය පින්වත් කාරි මණ්ඩලි ඇතුළු ඔබ හැම දෙනාටම. සිෙත සාන්තියේ සැපත යහප තුදාවීවා. නිදුක් නිරෝගී චිරජීවනේ ආයුරා රෝග්‍යාදී සකළ සම්පත්ති මුදාවේවා. කායික සුවේලැබේවා, මානසික සේල බේවා. කරන කියන සිතන පතන සියලු යහපත්‍රියාවක්ම සාර්ථක භාවයට පත්වේවා. අවසන ජාතියක් ජරාවක් ව්‍යාධයක් මරණයක් නැති. සදාකාලික සැපැඇති උත්ත මම මහා නිර්වාණාවබෝධය පිණසම මේ පුුණ සමුදායන් හේතුවී පවතිීවා කියලා ප්‍රාර්ථනා කරගමු. හැම දෙනාටම තෙරුවන් සටනයි. ධර්මදේශනය පැවැත්වූ ගෞරවණය දේශකෑණන් වහන්සේ. ොබ නාළදාා විද්‍යාලයේ ධර්මාචාර්ය නැගෙනෙහිර හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරවාසි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී පෝජ්ජය පාද බැද්දේවල ධම්මකිත්ති ස්වාමින් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය සාදුකාරයක්දී ප්‍රාර්ථනා කරමු. සාදු සාධූ සාදු මේවැනි ධර්මදේශනයක දායකත්වේ ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන්න අපිට කතා කරන්න අපේ දුරකතනාකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනවයයි හැත්තෑ එකයි හතලිහ. මෙම ධර්මදේශනය සෙල්බBC. ධර්මදේශනා YouTubeුුබ් නාලිකා ඔස්සේද සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්මස්ත්‍රවනය කළ ඔබට, සම්මා සම්බුදු සරණයි.